ඔන්න අද අපි අරගෙනාවේ අපේ රූම් එකකව වීඩියෝ එක. ඔන්න හොම තමා තියෙන්නේ දැන්. මෙතන තමා දැන් අපි ඩ්‍රෙසින් ටේබල් එක තියලා තියෙන්නේ. ඇඳ මෙතන, රැක් එක මෙතන, මම වැඩ කරන තැන. දැන් මේකට සපින වැඩ කරන ටේබල් එකක් දාන්න ඕනේ නේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මේ රූම් එක හදන වැඩේට. ඉතින් එහෙනම් මුලින්ම අපි කාමරේ තීන්ත ගාගමු නේ. ඊට පස්සේ අපි තීම් එකට මැච් වෙන්න අපි ඩෙකරේෂන් ටික කරගමු. අපි ඒක නේ සිම්පල් ඩෙකරේෂන් ටිකක් කරන්නේ. බලමු ඕගොල්ලෝ කැමති වෙයි සමහර විට. එහෙනම් පටංගමු. අපි ෆර්නිචර්ස් නම් මාරු කරන්නේ, මොකද අපි මැරි කරපු ගමම වගේ තමයි මේවා ගත්තේ. එහෙනම් ඒව නම් මාරු කරන්නේ, මේවට ගැළපෙන්න අපි ඩෙකරේෂන් ටික ෂේප් එකේ කරනවා. ඔන්න දැන් අපි තීන්ත ටික ගාගන්න හදන්නේ. අපි මේ පාරත් හිතුවේ වයිට් කලර් එක අපේ බිත්ති වල ගාන්න ඕන කියලා. මොකද වයිට් කලර් එක ගෑවොත් කාමරේට ලොකු එළියක් එයි කියලා අපි දෙන්නම හිතුවා. ඒ හින්දා අපි මේ පාරත් වයිට් කලර් එකම සිලෙක්ට් කරගත්තා. මතක වෙලා හිට පැඳ පිටින්ම තීන්ත ගන්න ගියා. ඒක හොඳ ඇඳුම. ඉතින් අපි වැඩ කර කර ඉදිද්දි කවුද බලන්නකො මේ ඉබීපි බලන්නේ. ඉතින් මේ තියෙන්නේ පළවෙනි දවස. අපි මේ දවසේ ෆස්ට් කෝට් එක ගාලා ඉවර කරා. ඊට පස්සේ දෙවෙනි දවසේ සෙකන්ඩ් කෝට් එක ගෑවා. ඊට පස්සේ අපි තීන්ත ගාන ගමන්ම අපේ ෆර්නිචර්ස් ටික අපි තියන්න ඕන කියලා හිතපු විදිහට පිළිවෙලට තියාගත්තා. ඔන්න දැන් අපි මේ ටික ඕගනයිස් කරලා ඉවරයි. මේ විදිහට තමයි දැනට එන්නේ. ඔන්නෝම මේ තියෙත්. ඔන්නෝම තමයි දැනට එන්නේ. ඩෙස්ක් එක මෙහෙම තියලා තියෙන්නේ. ওই උතන තමයි අපි වැඩ කරන්නේ. අපි මිනි ඔෆිස් එක තමයි ඕක. එහෙනම් අපි හෙට හම්බෙමු. හෙට අපිට ටයිම් එක කියන්න බෑ වැඩත් එක්ක. වැඩ ඉවර වෙලා එහෙනම් හම්බෙමු. ඔන්න හෙට හම්බෙමු කියවට අපි මේ හම්බ වෙන්නේ සති දෙක තුනකට පස්සේ. ඔව් ඒ කියන්නේ අපිට ගොඩක් කල් ගියා මේ වැඩේ පටන් ගන්න. අපේ ආච්චි අම්මගේ දානේ ඊට පස්සේ පොසොන් එකේ ඒවා මේවා එක්ක අපිට සෑහෙන්න කල් ගියා. දැන් තියෙන්නේ මෙන්න මෙහෙම. මේ තියෙන්නේ තිබ්බ විදිහටම තියන් ඉන්නවා අපි ඉතින් මේ. මුලින්ම සපුනේගේ වර්ක් ස්ටේෂන් එක හදාගෙන ඉමු. ඉස්සෙල්ලාම අපි අයන් ග්‍රිඩ් එක හැංග කරගත්තා. ඊළඟට මෙන්න මේ දෙක. එල්ලන්න බලන්න. යේ! අපේ සපුනේගේ හීන. යේ! වෙන්න දිනවා. බලමුනේ මේක කොහොමද කියලා. පැක් එක ඕගලන්ට පෙන්නන එක මේ. බලමුද කඩලා. බලමු. ඔව් බලන්න ස්ටික. එහෙනම් මේක මලෝ ගමුනේ. ඉස්සෙල්ලාම අපි බලනවා මේක කොහොමද අපි මොන රටාවකටද බිත්තිය තියන්නේ කියලා නේ. ගෙනාවගේ නෙවෙයි. ඒවා මේවා කරගන්න ගියා. බලමු දැන් මොකක් හරි ක්‍රමයක්. ඒ පැටර්න් එකට මේක බිත්තිය අලෝ ගන්නවා දැන්. ඉතින් අපි රූම් මේකෝව එක කර කර ඉන්න අතර වාරේ ආවක් වේගෙදට අමුත්ත දෙන්නේ. ඉතින් ඒ අමුත්ත දෙන්න තමයි අපේ වීඩියෝස් බලන පොඩි මල්ලා දෙන්නේ. එයාලා දෙන්න ඇවිල්ලා අපිට මෙන්න මේ ටැග් ටික දීලා ගියා. දීලා ගියා. අපි දැන් රූම් මේකෝව එක කරනවා කියලා කිව්වනේ වීඩියෝස් වල. ඒගොල්ලෝ කිව්වා මෙන්න ටැග් ටිකක් තියෙනවා අපේ රූම් මේකෝව එකට ගන්න කියලා නේ. ඔව් එයාලා අපිට ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් දීලා ගියා. දීලා ගියා. මෙන්න මේක එයාගේ පේජ් එක. මේ දින ෆෝන් නම්බරසුත් තියෙනවා. TG plants. එයා කිව්වා මේක gift එකක් විදිහට දෙන්න video කරන්නත් එපා කිව්වා. ඒත් අපි ඉතින් page එකෙන් බැලුවාම පොඩියට business එකක් කරන්න මලිලා දෙන්නේ. ඒගොල්ලෝ island wide delivery කරනවා කිව්වා නේ. delivery කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ මලිලාගෙන් ඔයාලට ඕන කරන indoor plants ගෙන්න ගන්න ගෙදරටම. එහෙනම් ඉතින් අපි tag ගලන් අපි ඉතුරු වෙල ටික කරා. මෙන්න තියෙනවා සපුනේගේ wall එක. wall එක. මම හිතන්නේ මේ අපිට අදට මෙච්චරයි කරගන්න පුළුවන් වෙන්නේ. රෑවුණා. රෑවුණා. මේ කලවන් සෑහෙන වෙලාවක් ගියා අපි ඊට වඩා. හෙටත් අපිට අනෙක් ටික කරගන්න බැරි වෙයි. මොකද මට salon treatment එකක් තියෙනවා. ඉතින් ඒක මේගොල්ලෝ කලින් බලයිනේ vlog එක අපි කලින් දානවානේ. දැන් ඔයාලා මේක බලද්දි
ඒක බලලා තියෙයි ඔයාලා ගොඩක් දුරට. එතකොට මේ සපුනේගේ මේ කළු පාට කොණ්ඩ වෙනස් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ආයේ ඊගාව වැඩ කරද්දි හම්බෙමු. ඔන්න ඉතින් අද වැඩේ පටන් ගන්න මගේ හෙයාර් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ගොඩක් දවස් අපේ මේ වැඩේ ඇදුනා අපිට වෙලාව නැති හින්දා. මේ පැත්ත නම් හරි. ඒ කියන්නේ මේ පැත්ත කියන්නේ මේ මේ වෝල් එක හරි. තව ඒකට තව ඇඩ් වෙන්න දේවලු තියෙනවානේ. ඔව් මේක කම්ප්ලීට් නෑ. හැබැයි එදා අපි නැවැත්තුවේ මෙතනින්. මෙතනින්. දැන් තියෙනවා මෙන්න මේ ෂෙල්ෆ් එක ගහ ගන්න ඕනේ මෙතනින්. එහෙනම් දැන් මේ වැඩේ පටන් ගමු. මෙන්න මෙහෙම තියෙන්නේ. ඒක කියුට් නේ. දැන් එනම් ඊගා වැඩේට යන්න. අපි ඊගාවට මෙන්න මේ ෆොටෝ ෆ්‍රේම් ටික දාගන්න හදන්නේ. ඉතින් අර රූම් එක කවකට ගත්ත බඩු වීඩියෝ එක අපිට මේක ඇත්තටම පෙන්වන්න අමතකුණා. ආ ඔව් නේද මේක පෙන්වුවේ නෑ. පෙන්වුවේ නෑ. ඔන්න ඔහොම. මේක හරිම කියුට් තමයි. ලස්සනයි නේද? ඔව්. ඒ ටිකට අපි ෆොටෝ ටිකක් print කරගෙන ආවා. මෙන්න මේ ටික. ඒ අපි ආසම් ෆොටෝ ටිකනේ. එක්කම අපි තව ෆොටෝ ෆ්‍රේම් එකක් ගෙනාවා. හ්ම්. එතකොට ෆොටෝ හතරක් එපේ. එකක් මෙන්න මේක ළඟට මෙන්න මේක තියෙනවා අපි ආසම එකක් මේක ඊට පස්සේ මේක නුවරඑළි ගියාම ගත්තේ මේ උඩ බ්ලොග් කරන්න නෑ ඊට පස්සේ මෙන්න මේක අපේ ප්‍රී ෂූට් එක එන ඒ ටික ටග් ගාලා දාගමු නේ දාගමු මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. දැන් එනම් මේ ටික එල්ලගමු. මෙහෙම හොඳයි නේ? මෙහෙම හොඳයි නේ. ඔන්නම තව තියෙන්නේ. ලස්සනයි නේද ඒක? ලස්සනයි. ඒ අපේ ෂෙල්ෆ් එක හදාගන්න හදන්නේ. මෙන්න මේ කපේ කවිෂ් තමයි ගත්තයට ආසහිතිලා. අපි ඒකෙන් ටික දවසක ඉඳන්ම එකතු කරානේ. එකතු කරානේ. එයා ගත්තේ එයාට කියලා එකක් තියෙනවා කියලා මේක ගත්තේ නැත්තම් එතනම වෙන එකක් ගන්න ගියේ. අපේ බයික් එක. මෙන්න ෆොටෝ එක අපි ඒක හිතුවා මෙන්න මෙතනින් තියනවා කියලා. වැද්දේ. හරි නේද? ආ හරි. යන්නේ මැද්දෙන් දියුනේ. හා මේක වලට මතකයි නේද අපේ වීඩියෝ බලන මල්ලි කෙනෙක් අපිට ගෙනත් දුන්නේ? අපි ඒක. ඒක හරිම කියුට් හරිම ලස්සනයි අනේ. මෙන්න දැන් ඔන්නම තව තියෙන්නේ. මේ තියෙන්නේ. ඉතින් අපි ටවල් එහෙම පිළිවෙලකට තියාගන්න ඕනෙ ඉඳලා අපි මේ විදියට බාර් දෙකක් ගහනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි යන ගහන්නේ. මෙන්න මේ විදියට තමයි. මේ තියෙන්නේ. සපුනගේ ටවල් එල්ල. ඇයි ඔය අපි හදාන වෙන මොකක් හරිද? ආ ලස්සනට එනවානේ. හරි. දැන් මෙතෙන්ට මේ කවිෂ්ගේ ටවල් එකත් එනවනේ මම නිකන් එල්ලලා බැලුවේ. මගේ ටවල් එක එල්ලන්න දැනන්නේ. නෑ නෑ මේකෙම අපිට එල්ලන්න පුළුවන්. නෑ ඒකට අපි තව එකක් ගහගමු මෙතන. දැන් එහෙනම් මගේ ඩ්‍රෙසින් ටේබල් එක පොඩ්ඩක් ඕගනයිස් කරගමු. ඒක මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. එන්න දැන් තියෙන විදිය මේ වහන්න හැටි වෙලා මේ ගන්න දෙයක් නෑ සපුනේ. මොකක්ද මේ? ඉතින් එන්නේ මේ විදියට තියෙනක අපි චුට්ටක් ඕගනයිස් කරගන්න try කරමු. ඉස්සෙල්ලා අපි මේකප් බඩු එක මෙන්න මේ විදියට පැත්ත කර කරගමු. මේක තියන ආකාරයෙන් තිබ්බ දැන් මට මේක අරිනවන්න පුළුවන්. මේක කවිගේ අම්මමට බර්ත්ඩේ කරලා දුන්නේ මම ඒක පරිස්සම් කරලා තියාගෙන ඉන්නා. ඕකේ මෙන්න එහෙනම් සපුනිගේ ටේබල් එකේ දැන් මේ තියපු ටික තියලා තියෙන්නේ. මෙයා පාවිච්චි කරන ටික. දැන් අපි මේක ඩෙකරේට් කරගමුනේ. මේ තියෙන්නේ. ලක් යවලා දෙන්නේ. ඒ ආයි මෙතෙන්ට ආවා. මෙන්න මෙයා. මෙයාට අවුරුදු ගාණක් පරණයි. මම ට්‍රිප් එකක් ගිහලා අනුරාධපුරේ අපේ අම්මගෙන් මෙන්න මේක ඉල්ලලා ඇඬුවා. එයා සාමාන්‍යයෙන් මං ඉල්ලන ඉල්ලන දේ ඉස්සරින්ම අරන් දුන්නේ නැහැ. එතකොට ළම නරක් වෙනානේ. මෙන්න මේක හැම ගත් එකක් මම එක පරිස්සම් කරලා තියාගත්තා. ඒක මෙතෙන්ට එල්ලුවා. මේ ලස්සනයි නේ කියුට් නේ. මෙන්න මේක මේ ස්ටිකි නෝට්ස් ටික මම දාගත්තා ටු ඩූ ලිස්ට් එකයි. මගේ පෑනොත් මම දාගත්තා. තව තියෙනවා දාගමු ඔකේ ටික. අපිට ලයිට් එකක්. ලයිට් වල ලයිට් ලයිට් වල අක්සබුනිට ඔන්න දැන් මේ ටික රෙඩි. මේ තියෙන්නේ ඔන්න ඔය ටික දැනට රෙඩි. ආයෙ දැන් හෙට තියෙනවා තව පොඩි වැඩ කොටසක්. ඒ ටික ඉවර කරාම මේක ඉවරයි. හෙට එන ඒ ටිකත් කරගෙන අපි රූම් 2 එකකුත් යමු. එන හෙට උදේම හම්බෙමු. ගුඩ් නයිට්.
ඉතින් අපිට එදත් ඊගා දවසේ මේක පටන් ගන්න බැරුණා. මොකද සපුනගේ අම්මා වාසනීප වෙලා අපිට හොස්පිටල් යන්න වුණා. ඒත් එකම දවස් 5ක් ගත වුණා. ඊට පස්සේ තමයි අපි මේක පටන් ගත්තේ. දැන් අම්මට හොඳයි. එයා දැන් ගෙදර එක්කන් ඇවිල්ලා ඉන්නේ. අපිට හොස්පිටල් එකේදීත් යාළුවෝ ගොඩක් හම්බුණා. ඒ යාළුවෝ මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න එහෙනම්. බලු දාලා. කවිෂ්ගේ ලයිටින් සිස්ටම්. මගේ ලයිට් කොහමද තියෙන්නේ? ඔවරල් බ්‍රාන්ච් කියලාගේ 50 ඩිස්කවුන්ට් සේල් එකක් දාලා තිබුණා. ඒකේ ඇතරම ගොඩාක් රෙදි තිබුණා. අපේ ඉතින් හිත ගියේ මෙන්න මේකට. මේකට. මේක ලස්සනයි ඇති. ඕකේ. දැන් එහෙනම් අපි දාගමු අපේ බෙඩ් ෂීට් එක. ඔන්න අපේ ඇඳ තියෙන්නේ ඔන්න හොඳටම. එහෙම තමයි. මේන් තියනවා. මේ තියෙන්නේ. මෙතන කර්ටන් එක. ඔන්න එහෙනම් ඇඳ. එන්න එහෙම තා තියෙන්නේ ඉතින්. ඊගාට අපේ ප්ලේ බටන් එක හැංග කරගන්න ඕනේ. ඔව් ඒකයි. තව මෙන්න මේ තැන් වලත් පොඩි පොඩි වැඩ වර්ගයක් තියෙනවා. ඒ ටික කරගමු. කරගමු. කියදිනේ? ඔව්. ඕකේ. ඕකේ. මෙන්න මේ පැත්ත හරිය වැදගත් පාටයි. අර පැත්ත ඉතින් අපි හිතන් හිටිය පුංචි පුංචි ඩෙකරේෂන් වැඩ ටිකක් තිබුණා. අපි ඒ ටිකත් එහෙමම කරගත්තා. දැන් එහෙනම් වැඩේ ඉවරයි. ඔන්න එහෙනම් ඉතින් දැන් වැඩේ ඉවරයි. රූම් මේකෝ එකේ අපි කරනවා කියලා හිතාගත්ත ටික ඉවරයි නේ. තවත් ඉස්සරහට අපිට හිතුණොත් මෙහෙම වෙනස් වෙන්න ඕන කියලා වෙනස් කරයි. හැබැයි දැන්ට මෙහෙමයි. දැන් එහෙනම් ඉක්මනට අපි රූම් ටුවර් එකක් යන්න. මෙන්න එහෙනම් අපේ රූම් එක. එන්න එන්න. හරි. අපි මෙතනින් පටන් ගමු නේ. මේ තියන්නේ අපේ කවිෂ් වැඩ කරන තැන. එන්න අතන තමයි මම වැඩ කරන්නේ. ඊට පස්සේ මේ තියන්නේ සපුණිගේ. මගේ ඩෙස්ක් එක. මෙන්න මෙතන සපුණි දැන් මේ ටික දාගත්තා. මෙතන ප්ලේ බටන් එක තියෙනවා. මේ ටික. මම තමයි තියන්නේ. ඊට පස්සේ තියන්නේ තව අතෙන්ට එන ප්ලේ බටන් එක ඉස්සරහට. ඉස්සරහට. තව කාලෙකින්. තව කාලෙකින්. කවියන් සපු එක එක. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ටික නම් කලින් දෙන්නවනේ. ඔව්. අපේ ඩ්‍රෙසින් ටේබල් එක. ඩ්‍රෙසින් ටේබල් එක මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ඇඳ. එන්න ඇඳ. මොනවා තියෙන්නේ ওই ටික. මේ ඉන්නේ අපේ මොඩ යුමි. එහෙනම් අපි ඉක්මනට ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. හම්බෙමු ඉතින් මේ. ආ මේ ටික කියන්න බැරුණා. මේ තියන්නේ අපේ සපුණීමායි හෝම් බෑන්ක්. හෝම් බෑන්ක් එක මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ කොළ, නෝට්ටු දාන එක, මේ තියෙන්නේ කාසි දාන එක. මේකද පොඩි පොඩි දෙයක් අපි පටන් ගත්තා මේ ළඟදි පටන් ගත්තේ. ඉතින් අපි ඒකේ රිසල්ට්ස් උතුවලට කියනනම් කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකක් මෙතනින් ඉවර කරනවා. ආපහු තව බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම බයි. බයි.